මේ මහින්ද රාජපක්ෂ මහත්තයාට හම්බුණු අවස්ථාව මහඟු අවස්ථාව මෙරටේ කිසිම නායකයෙක්ට හම්බුන්නේ නැහැ. චන්දිකා කුමාරතුංගල රනිල් වික්‍රමසිංහල ගාමිණී අතුකෝරලා සාමගිය උසුම ගහලා කරුණ පිල්ලයන් කඩලා ඒ වගේම ඉන්දියාවේ රජීව් ගාන්ධි පවුල බලයට පත් වෙලා සරත් වංශක මැතිතුමා මේ සටන කෙලින් කරලා ගන්නකොට මෙරටේ අපේ නෙමෙයි මේ විශේෂ මොබතුමන්ලගේ දරුවෝ 25000ක් මිය ගිහිල්ලා 29000ක් අබ්බගත වෙලා මෙරට නිදහස් කරලා මහින්ද රාජපක්ෂ මහත්තයාට මේ ආසියාවේ මුතු ඇටය එතුමට බාර වුණා. කිසිම නායකයෙක්ට මේම අවස්ථාවක් හම්බුන්නේ නැහැ. මේ ආසියාවේ ශතවර්ෂය චීන ආර්ථික වර්ධන වේගය 12.8යි අවුරුදු 15. ඉන්දියාවේ 8.8යි අවුරුදු 12. තායිලන්තේ, මැලේසියාව, සිංගප්පූරුව දියුණු වෙනවා, පකිස්තානයේ, බංග්ලාදේශයේ දියුණු වෙනවා. එහෙම තියෙද්දි තමයි මේ මහින්ද රාජපක්ෂ මහත්තයාට මේ රට ආවුනේ. හැබැයි අපේ කරුමෙට මේ ඉන්දියන් සාගරේ මුතු ඇට නිදහස් වෙලා වැටුනේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ රෙද්ද ඇතුළට. අද බලන්න සහෝදරනි, අවුරුදු 5ක් යනකොට මේ රටේ රන් අකුරින් ලියවන්න තිබ්බ මහින්ද රාජපක්ෂ මහත්තයාට තමන්ගේ නම මේ රටේ කර්මාන්ත ඇති කරා නම්, මේ රටේ දුප්පත් ජනතාවගේ ආදායම රුපියල් 60000ක් 70000ක් කළා නම්, මේ පොලිසිය මහත්තුරුන්ගේ ආදායම රුපියල් 45000ක් කරා නම්, කර්මාන්ත ත්‍රිවිලර් කර්මාන්තයක් මේ ගම්පහට ගෙනාව නම්, මෝටර් බයිසිකල් කර්මාන්තය මෙහාට ගෙනාව නම්, ඉන්දියාවේ වගේ අද ඉන්දියාවේ BMW එක හදන්නේ, අද ඉන්දියාවේ බෙන්ස් එක හදන්නේ, අද ටාටා එක ඔය ත්‍රිවිල එක ඔය සියලු දේ හදන්නේ අද ඉන්දියාවේ අපේ අල්ලපු රටේ. මම පාර්ලිමේන්තුවේ ඇහුවා බැසිල් රාජපක්ෂ මහත්තයාගෙන්, තමුන් නැසලා අවුරුදු 20ක් ආණ්ඩු කළා අඩුම ගානේ හිරමණයක් මේ රටේ හැදුවද කියලා. නෑ සහෝදර, හිරමණයක් හදන්න බැරි වුණා. මෙතුමන්ලා දුකෙන් හිටියේ යුද්ධය අවසන් වෙලා. හැබැයි මෙතුමට ශක්තිය තිබ්බා තීන්දුවක් අරන් මේ කාලකන්ණි පාලනය ඇති කියලා මෙතුමා සංඥාවක් දෙන්න. එතුමට ශක්තිය තිබ්බා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ගහන්න ද අප්පුඩියක් අපේ අනාගත ජනාධිපතිතුමාට ඒ ශක්තිය ලැබීම සම්බන්ධයෙන්. සහෝදරනි, මම එක ප්‍රශ්නයක් යහන්නේ ජනාධිපතිතුමා කියනවා, එතුමා මේ රට සංවර්ධනය කරලා ජනතාව ජීවත් වෙන්න ඉතා සන්තෝෂයි. අපේ නංගිලා අම්මලා හැන්දෑවේ මේකප් එක දාන්නේ ගමේ සැලුන් එකෙල්ලු, අතේ ටෙලිෆෝන්ලු, බයිසිකල්ලු, කාර්ලු ගම්වල. එක ප්‍රශ්නයයි මම මහින්ද රාජපක්ෂ මහත්තයාට ඇහෙන්න අහන්නේ. මේ අන්තිම අවුරුදු 10ේ චීනයේ සාමාන්‍ය පඩියක් 80000ක් 90000ක් වෙනවා, ඉන්දියාවේ සාමාන්‍ය පඩියක් 45000ක් වෙනවා. මම ඔබතුමන්ලෙන් අහන්නේ අවංක උත්තරයක් දෙන්න, අන්තිම අවුරුදු 10ේ රත්තරන් ස්වර්ණාභරණයක් මිලදී ගත්තා නම් අත උස්සන්න මෙන්න ගත්තා කියලා මහින්ද රාජපක්ෂ මහත්තයාට පෙන්න. අපි සාධාරණ වෙන්න එපා. කවුරුහරි පින්නවනම් අත උස්සලා පෙන්න, නැත්නම් මට රිසික් පතක් ඉදිරිපත් කරොත් හෙටම අජිත් මානාපිරු මහත්තයාට කියලා එකක් අරන් දෙනවා හෙට වෙනකොට. එතුමා ගාව බය නැතුව කියපම් මල්ලි, මම අරන් දෙන්නම් කියලා. පුළුවන් නම් ඔන්න හොඳ රත්තරන් බඩුවක් ගන්න අවස්ථාවක්. වැස්ස හිටියත් පාඩු නැහැ. දැන් තව ප්‍රශ්නයක් අහනවා. මේ අන්තිම අවුරුදු 10ේ රත්තරන් බඩු උකස් කරපු කට්ටිය නම් ලැජ්ජ නැතුව අත උස්සන්න, ලැජ්ජ නැතුව. බලන්න සහෝදරනි, මෙන්න මේක තමයි ආසියාවේ ඓශ්චර්ය මහින්ද රාජපක්ෂගේ ආච්චිගේ රෙද්ද කියලා ගමේ කියන්නේ ඔය ඔවට. බලන්න සහෝදරනි, මේ 98%ක් මම මෛත්‍රීපාල ඇමතුමනි, මම මේ කිව්වා අපේ නීතිඥෝ පිරිසකට. මට කියනවා මල්ලි කාර් තියනවා, ගෙවල් තියනවා, අපේ මුද්දත් උකස් කරලා කියලා. මේක තමයි රටේ යථාර්ථය. මේක තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා අපිට උරුම කළපු දේ. හැබැයි දරුවන්ට කොහමද? රේස් යන්න, අස්ස රේස් යන්න, ලක්ෂ 2500 එංගලන්තෙන් අස්සය ගේන්න. මම හිටියා නූරෙලිය මාස අවුරුදු දෙකකට කලින්, අපි අප්‍රේල් මාසේ නූරෙලිය යනවා. දිනපු අස්සය ජනාධිපතිතුමාගේ ආර්යාවගිලු. මම ලං වෙලා ඇහුවා කීයද මේකයි ගාන කියලා. ලක්ෂ 2500යි. ජාස් කුමාරට යන්න කියලා ගෙනා රෝල්ස් රොයිස් එක ලක්ෂ 5500යි. ඒක කගේ විනාඩි 10යි. කවුද යන්නේ පොඩි එකා දැන් යන. මුළු රට වටේ මිඩන් ටිකට විදලා සහෝදරනි. ගම්පා ඇවිල්ලා ඇහුවා මං අන්නාසිවත්තක් තියෙනවා අක්කර 500ක්. කාගෙද කියලා ඇහුවා. රාජපක්ෂලගේ. පොල් දාලා හම්බන්තොට කාගෙද කියලා ඇහුවා. රාජපක්ෂලගේ. බලන්න හම්බන්තොට වරායේ මත්තල ගුවන්තොටුපළ නොරොච්චෝලේ තාප්පලාගාරයේ සාම්පූර් විදුලිය බලාගලේ ත්‍රිකුණ මා ජැටිය නෙළුම් කුළුණ නෙළුම් පාන යට කරමු මුදල් ප්‍රමාණය බිලියන 4500යි. රැකියා කීයද?
හාරසිය 50යි මෑන් පවර් එකට දුන්නා 350ක් මෙහෙම ගහනකොට සහෝදරනි ගහගෙන ගහගෙන යනකොට අපිට මේ රටේ ජනතාවට මාර්යා වැහිලා ඉන්නේ මෙයා කපන්නන්නේ කවද්ද කියලා අද බලන්න සහෝදරනි මට මතක අද වගේ යුද්ධ අවසන් කරන කාලේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාලත් විශාල බලාපොරොත්තුෙන් නැති සාමාන්‍ය පෞලගේ මේ රටේ නායකයෝ දෙන්නෙක් බිහි වුණා එක්කෙනෙක් ප්‍රේමදාස මහත්තයා අනිත් එක්කෙනා මහින්ද රාජපක්ෂ මහත්තයා ප්‍රේමදාස මහත්තයා මොනවද කරේ ආසියාව බඩගාත්ති ගම්මුදාව ඇඟලුම් කර්මාන්තය ජනසංගය එතුමා ගෙනාවා දුප්පත් ජනතාවගේ දුක හඳුනන මිනිස්සයා දුප්පත් ජනතාවට සැලකුවා මහින්ද රාජපක්ෂ මහත්තයා මොකද කරේ අවුරුදු 5ට 5ක් යනකොට මුළු රටේ දුප්පත් ජනතාවටම කෙලවල ඇරියා දැන් බලන්න සහෝදර අපිට මතක් වෙන තුමා දුන්න පොරොන්දු මා එකක් විතරක් කියන්නම් කතාව කෙටි කරන්න එතුමා කියනවා අපි හාමුදුරු වෙනි පළමුවත් මගේ රට දෙවොරුවත් මගේ රට තුන්වොරුවත් මගේ රට ඇස් දෙක එළියට බයින්ද වගේ තම්බුල් දෙක ජම්බු ගෙඩිය වගේ මූණේ තියෙන බැරෑරුම්කම අපිටත් බය හිතෙනවා අපිට කිව්වේ දුටුකපුර රජුරෝ නැවති පිටිලා කියලා කටහඬ බර්බර් ගාලා එන්නේ ජම්බු ගෙඩිය වගේ උඩු රැවුල අපි දුඩුගම රජුරෝ දැකලා හිටියෙත් නෑ සෝකේ. හැබැයි අවුරුදු 5 යනකොට අපි දන්නවා මේ නම් දුඩුගමනු නෙවෙයි. මේ නම් ආසියාවේ බිහිවුණු ලොකුම හොර ගැමුණු කියන රටේ ජනතාව දන්නවා. මහින්ද රාජපක්ෂ මහත්තයා මොකද්ද කිව්වේ? හොරගම් කරාට මේ කට්ටිය බොරු කියන්නේ. අපිටයි කෙලවුනේ අපිටයි වැරදුනේ. මොකද්ද කිව්වේ? යකෝ. මේක පළමුව. ජමල්ලගේ බැසිල්ලගේ ගෝඨලගේ රට යකෝ. මේක දෙවනුව. නාමල්ලගේ टीटी लगे टूटू लगे चेचे लगे राटे यको बेगा तुम वेनुआ अभी ता आवट अभी दे पैसे खेला देर ये वाटी का लेवा खाना वीर ऊर वंश के एसपी दिशाना एक अभी हिंचाई लगे राटे यको तालगानी तोपे दारू तमाय विसिपांडा हक मिया की तालगानी तोपे दारू तमाय विसिनादा अब बगा तूने है ना यको मेरा तोपे नहीं है දැන් නඩු දාන්නත් දැන් නඩු දැම්මුත් එහෙම එතුමා කියයි ඇයි යකු මේක අපේ කියලා කිව්ව මං තොපේ කියලා ඒ ඉඳා සහෝදරනි මේ දුර්දාන්ත පාලනේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඔළුව වයර් මාරු වෙන්නේ මේ දවස්වල එතුමා කියනවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ආපු මේ රට පාවා දෙනවලු බලන්නකෝ නම මෛත්‍රීපාල සිරිසේන සිංහල නම පොසි මහේන්ද්‍ර කියන ඉංග්‍රීසි නම මෙතුමන්ට තියලා තියෙන්නේ මෙතුමගේ දෙමව්පියෝ සුජීව සේනසිංහ හොඳ සිංහල නම් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියන්නේ මේ රට ආදරය කරන හමුදාවත් කෙලින් කරලා හමුදාට ගෞරවයක් දීලා මේ රටේ දුප්පත් ජනතාවට උතුමල හිතාගන්න අපි කියනවා ගම්පහට ඇඟලුම් කර්මාන්ත අපි කියනවා ගම්පහට මෝටර් බයිසිකල් කර්මාන්තයක් අපි කියනවා ගම්පහට ත්‍රී වීලර් කර්මාන්තයක් අපි කියනවා ගම්පහට බස් කර්මාන්තයක් එහෙම ගේනකොට ටයර් එක ගහන්නේ මේ සුක්කානම ගහන්නේ මේ බොඩිය ගහන්නේ මේ එම ගහනකොට සහෝදරනි මේ අපේ ගමේ තරුණයට තරුණියට රුපියල් 60000ක් 75000ක් පඩි ගන්න පුළුවන් කර්මාන්ත 5000ක ප්‍රමාණයක් අවුරුදු දෙකක් තුනක් යනකොට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජනාධිපත්‍ය යටතේ අපි කියනවා කියන ගහදරින් ජනතාවට කියනවා අපිට දවසින් දෙකෙන් කරන්න බෑ අපිට අවුරුද්දක් දෙන්න දෙකක් දෙන්න තුනක් දෙන්න වැඩ පෙන්නුවේ නැත්නම් අපිට කතා කරන්න එහෙමනම් සහෝදරනි මමගේ පාර්ලිමේන්තු ජීවිතේ මම දොසක් නොනගපු එකම ඇමතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එතුමෙන් අහලා බලන්න. අද වෙනකන් එතුමට මං දොසක් කියලා නැහැ. කියන්න තිබ්බේ නැහැ. තමගේ දරුව හරියට හැදුවා. තමගේ දරුවගේ පොඩි ප්‍රශ්නයක් වුණා මොකද එතුමා කරේ? පොලිසියට ගිහිල්ලා බංකුවේ වාඩි වෙලා හිටියා පැය දෙකක්. බේ දෙනකම්. එහෙමයි මෙතුමාලා තමගේ දරුව හැදුවේ. සහෝදරනේ පොරොන්දුවක් දෙනවා. විශාක් බදුදින් මැතිතුමා පැමිණුණා. එතුමගේ හොඳම යාළුවා තමයි බැසිල් රාජපක්ෂ මහත්තයා. විශාල් බදුදින්වත් එව්වේ බැසිල් රාජපක්ෂ කියලා දැන් ලොකු ආරංචියක් තියෙනවා. එහෙමනම් ඊළඟ දවස් දෙක තුනේ බැසිල් රාජපක්ෂත් එන්න සූදානම් වෙනවලු ගන්නවද නැද්ද? එපා එපා. බුදුමල්ලා එපා කියනවා අපි ගන්න අපේ දොර සැලුම් දොරක් නෙමෙයි. අපි ගන්න බුදුමල්ලා කියන හොඳ ගුණවත් ඇමතිවරු මන්ත්‍රීවරු විතරයි. හැබැයි එකක් කියනවා මගේ මිත්‍රයා ශ්‍රී රංග මැතිතුමා නිර්භීත මන්ත්‍රීවරේ තමන්ගේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින මන්ත්‍රීවරේ ප්‍රතිපත්තිකාරක මන්ත්‍රීවරේ එතුමට මං ආදරෙන් කියනවා එතුමට මං ආදරෙන් ආරාධනා කරනවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් එක්ක එකතු වෙන්න